අවිස්සා වේල තල්දුව ගුරුපස් ගොඩ වංගුව අසලදී ඊයේ රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා. එහි ඉලක්කය වී තිබුණේ තිරොද රථයකින් ආමගුල් උත්සවයකට යමින් සිටි පිරිසක්. යතුරුපැදිකින් පැමිණි වෙඩිකරුවන් දෙදෙනා ඔවුන් වෙත T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවා. වෙඩි ප්‍රහාර 25ක් පමණ ඔවුන් වෙත එල්ල කර තිබුණා. පොලිසිය පැවසුවේ ඉන් තිරොද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර රෝහල් ගත කරන විටත් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඉෂංක චාමික නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් සහ ධනුෂ්ක ප්‍රේමලාල් හෙවත් පුතා නැමැති 38 හැවිරිදි අයෙක්. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ බවට පොලිසිය සැක කරන අවන්ත ඉරෝෂණ නැමැත්තාගේ පාදයට පමණක් එහිදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා. පොලිසිය පැවසුවේ ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති බවයි. තුවාල ලැබූ සෙසු පුද්ගලයාගේ මුඛයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර ඉන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පාදය තුවාල ලැබූ අවන්ත ඉරෝෂණ නැමැත්තා ඉලක්ක කරගෙන මන්නා රමේෂ්ගේ පාර්ශවය මීට පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදීද තුවාල ලබා දිවි බේරා ගැනීමට ඔහු සමත්ව තිබුණා. තුවාල ලැබූ පුද්ගලයා මන්නා රමේෂ්ගේ සහෝදරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවට සැක කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.